ආයුබෝවන් උණුසුම් පුවත්ලා දසනින් අරන්ගෙන අපේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා 2020 විවාහක රූ රජින අවසන් මහා තරගයේ ඇති වූ ආందోళනාත්මක සිදුවීම සම්බන්ධයෙන් ලෝක විවාහක රූ රජින වන කැරලයින් ජූරි සහ නිරූපණ ශිල්පිනියක වන චූලා පත්මේන්ද්‍ර කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා ඒ සාපරාදී බලහත්කාරය පෑම ඇතුළු චෝදනා තුනක් යටතේයි මෙම සිදුවීම පසුගිය දින කිහිපෙහි වඩාත් ආందోళනයක් ඇති කළා තරගයේ අවසානයේ නිල ජයග්‍රාහිකාව වූ පුෂ්පිකා සදමාලීද සිල්වා මහත්මිය සඳදා අලියම් කාලයේ කුරුඳුවත්ත පොලිසියට ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කළේ තමාට වූ මෙම අසාධාරණය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කුරුඳුවත්ත පොලිසිය විත්තිකාර පාර්ශ්ව වෙත පසුගිය අගහරුවාදා පැමිණ කරුණු දක්වන ලෙස නියෝග කළා ඒ අනුව ඒ දින කැරලින් ජූරි මහත්මිය පොලිසියට පැමිණියා ඒ අනුව පොලිසිය ඊයේ දිනේ සිදුවීමට අදාළ දෙපාර්ශ්වයටම පැමිණෙන ලෙස යලි දන්වා තිබුණා. එම දැනුම් දීමට අනුව පැමිණිලිකාර පුෂ්පිකාද සිල්වා මෙන්ම කැරොලයින් ජූරි සහ එදින වේදිකාවට පැමිණි චූලාපත් මේන්ද්‍ර යන අයද පොලිසියට පැමිණියා. පසුව පුෂ්පිකාද සිල්වා මහත්මිය ප්‍රකාශ කර ඇත්තේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා කැරොලයින් ජූරි මහත්මිය තමාගෙන් සමාව ගන්නේ නම් ගැටලුව සමතයකට පත් කර ගැනීමට එකඟ බවයි. කෙසේ වුවත් කැරොලයින් ජූරි මහත්මිය එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ අනුව සාපරාදී බලහත්කාරය පෑම සාපරාදී බිය ගැන්වීම හා සුළු තුවාල සිදු කිරීම යන චෝදනා යටතේ කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලිසිය කටයුතු කළා. ඊයේ පස්වරුව වනතුරුද ප්‍රකාශ සටහන් කර ගැනුණු අතර අනතුරුව කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍රන් පොලිස් ඇප මත මුදා හැරියා. එළබෙන 19 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට පොලිසිය ඔවුන්ට නියෝග කර තිබෙනවා. මේ අතර ලෝක රූ රැජිනගේ කිරුළ ගැලවීම සිද්ධිය මෙන්ම අද ඊයේ වාර්තා වූ මෙම සිද්ධියටත් ජාත්‍යන්තර මාධ්‍ය ඉඩ වෙන්වී තිබුණේ මෙලෙසිනි.